විචිත්‍රවර්ණ මහත්මයා දැන් ඔබතුමන් අර වරින් වර ඔබතුමාගේ ජීවිත දර්ශනය පිළිබඳව කතා කරන විට තවම අපේ මව්බිම ජාතික අභිමානය මාතෘභූමියේ හැඟීම සමහරක් වෙලාවට මේ වචන වලින් තවමත් පිට වෙනවා අර ඉතිහාසයේ පිළිබඳව අපි යලිත් වතාවක් සිහිපත් කරන විට රජීව් ගාන්ධි මතුමන් ශ්‍රී ලංකාවට ආපු වෙලාවේ ඒට විරෝධය දක්වමින් ඔබතුමා නාවික රණවිරුවෙක් හැටියට කටයුතු කරපු කාලේ පොඩක් අපි සිහිපත් කරමු ගොයි අතීතය. ඔය ඉතින් මම මේ පිළිබඳව ඒ සිද්ධියට අවුරුදු 25 සපිරණ මොහොතේ මව්බිමට උත්තමාචාර කියලා පොතක් එලි දැක්වුවා. ඉතින් මේක මේ පිළිබඳව ගොඩක් අය මාත් අඳුනගත්තම මගෙන් අහනවා ඇයි එහෙම දෙයක් කරේ කියලා. මම කියන එක අහන්න ඕන දෙයක් නෙමෙයි. රජීව් ගාන්ධි කියන මිනිහා ලංකාවට ආවේ එස්සත් ජාතීන්ගේ ප්‍රතිනත්තියට පටහැනිම අහස් සීමා උල්ලංඝනය කරලා බලහත්කාරයෙන් අපේ මාතෘභූමියෙන් තුනෙන් එකක් ප්‍රභාකරන්ට ලියවිල්ලකින් ලියලා දෙන්න. මේ මාතෘභූමියේ උපන් සිංහලෙක් වශයෙන් මට ඒකට ඉඩ දෙන්න පුළුවන්ද ජේ.ආර්. ජයවර්ධන? එතකොට අවුරුදු 80කට කිට්ටුයාගේ මානසික දුර්වලතාව එක්ක යා ගත්ත තීන්දුව මම අනුමත කරන්නේ නැහැ. අපි මම යුරෝප අවස්ථාවේදී ඔබතුමාට චිත්තාවේගයක් වෙන්නේ නැහැ. මම කල්පනා කරේ දැන් මිනිස්සු මේක හිතන්න ඕන. ඉන්දියාව කියන්නේ විශාල රාජ්‍යයක්. ඉන්දියන් සාගරය කියලා දැන් කියන්නේ ඉන්දියා ලංකාව වගේ 68 වුණේ විශාල රටක්. ඉන්දියාවේ ප්‍රාන්ත 25ක් තිබ්බ ලංකාවේ බෙදන්න ආපු අවස්ථාවේ. මෙනෝල් ප්‍රාන්ත 29ක් තියෙනවා. ඉන්දියාවේ අපේ අසල් ඇසි තමිල්නාඩු ප්‍රාන්ත ලංකාව වගේ තුන්ගුණයක් විශාලයි. ජනග්‍රහණය තුන්ගුණයක් ඉන්නවා. අපි 2 කෝටි 10 ලක්ෂය අලා ඉන්නවා 6 කෝටි ගාන. එහෙම නම් ඒව ප්‍රාන්ත රාජ්‍ය. ඉන්දියාවේ ඒ ප්‍රාන්තත් බෙදලා ලංකාවට බෙදන්න එන රජු ගාන්ධි තනිකර බලහත්කාරයෙන් මේ දේ කරේ. වඩමාරච්චි මෙහෙවුම අන්තිම ජයග්‍රහණය ඔන්න මෙන්න තියෙද්දී තමිල්නාඩුවේ හිටපු එම්.ජී.ආර්. රාමචන්ද්‍රන් කියන මහයමතිගේ පෙරත්ත කිරීම මත රජු ගාන්ධි ලංකාවට අතපෝලයි කරපු බලහත්කාරකමට තමයි මං මේ පාඩම ඉගැන්නුවේ. අදටත් බලන්න ඉන්දියාව අපිට ලොකුවට බලපෑමක් කරන්න එන්නේ නැහනේ. ඒ රජීව් ගාන්ධි එක අනවශ්‍ය දෙයක් කරේ. මේ රටේ දේශපාලඥයෝන්ටත් කොන්දක් නැහැ. මං අහපු නිසා කියන්නේ. මේ අස්සම් කරපු ඉන්ද ලංකා ඊනියා සාමගිවිසුමේ ඉන්දියාව පැත්තෙන් පළවෙනි වගන්තිය තිබ්බේ සියලුම අවියාවිද තස්සවාදීන් සතු ශ්‍රී ලංකා රජයට බාර දෙනවා කියලා. ඒක වුණාද නැහනේ. එහෙනම් බල පළවෙනි කොන්දේසිය කැඩුවා මේ ගිවිසුම මෙතනින් අහෝසි කරනවා කියලා අහෝසි කරන්න තිබ්බා. මම කොන්ද පණ නැහැ මේ රටේ බිහි වෙච්ච නායකොන්ට එහෙම කරන්න. අදලත් ඉන්දියාව මොකක් හරි කියනකොට මෙහෙ ඇඹරෙනවා. මම ඇඹරෙන්න ඕනේ මේ යුද්ධයට යන්න අපි ඉන්නවා. මට හෙට කතා කරන් මං යන්න නැත්ති. එහෙම තරුණයන්ට අපි ජවය දෙන්න ඕන. එහෙම ලෝකේ හතරින පාබල හමුදාවේ නායකයා කියලා ඒ කරපු දේ අනුමත කරන්න බෑ අපිට. බලන්න පළාත් 9කට කැඩුවනේ මේ රට මොන විදියෙන් හරි. දැන් හැම දෑම ඔය දෙමිට දේශපාලඥයෝ මේ රට බෙදා ගන්නනේ කටයුතු කරන්නේ. සමහර පාසලට උදව් කරන්නම කොන්දේසි දාලා අපිට මේ බලතල ඕන කියලානේ. ඒක වැරදිනේ. මේ ටික කියලා දෙන්න ප්‍රඥාවක් නැහැනේ. මේ නායකයන්ට බලගේ තමිල්ලා අඩුව අපි වගේ තුනක් ලොකුයි එක බෙදලා වරෙන් මේ ගැන කතා